ශ්‍රීලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන T20 තරගාවලිය. ඉතින් අපි දන්නවා දඹුල්ලේ කොච්චර උනන්දුවක් තියෙනවද කියලා ක්‍රීඩා ලෝලින්ගේ මේ තරඟ නරඹන්නට යන්නට. ඉතින් දෙවන තරඟයට නම් 25,000කට විතර ආසන්න සංඛ්‍යාවක් තරඟ නරඹන්නට ආවා කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් 18,000යි කියලා තමයි සාමාන්‍යයෙන් මේකේ නිල වශයෙන් ප්‍රමාණය වාර්තා වන්නේ. නමුත් පළවෙනි තරඟයේදී 20,000ක් විතර හිටියා කියලා කියනවා. දැන් දෙවන තරඟයේදී ඒක 25,000ක් විතර වුණා කියලා කියනවා. ඉතින් ඇත්තටම තුන්වෙනි තරඟයේ ප්‍රවේශපත්‍ර අවසන් එන්නට එපා කියලා තියෙද්දී ඒත් ක්‍රීඩා ලෝලින් කොහොම හරි ප්‍රවේශපත්‍රයක් ගන්න උත්සාහ කරනවා. ඒක දෙවන තරඟයේදී අපි දැක්කා ගේට්ටු කඩාගෙන ලොකු අකරතැබ්බ සිද්ධ වුණා. ලොකු උනන්දුවක්. ඒ කියන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නරඹන්නට දක්වපු ලොකුම උනන්දුව අපිට පේන්නට තිබෙන්නේ දඹුල්ලෙන්. ඉතින් පසුගිය දවස්වල තිබ්බ එක එක ප්‍රශ්න නිසා කොහොම වුණත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලන්නට මේ කොළඹ තිබ්බ තරඟ බලන්නට ඇත්තටම වැඩි පිරිසක් ගියේ නැහැ. නමුත් පල්ලෙ කැලේ වෙනස් වුණා. දඹුල්ලීරත් වඩා වෙනස් වෙලා තියෙනවා. ඉතින් තරඟ ජයග්‍රහණය කිරීමත් මේකට එක හේතුවක්. ඒකයි අපි කියන්නේ ප්‍රතිවාදී රට මොකක් වුණත් අපිට අදාළ නැහැ, ජයග්‍රහණයි ඕනි කියලා. කණ්ඩායමේ තියෙන දේවලුත් හොඳ අතට හැරෙනවා, ප්‍රේක්ෂකයන් අතරත් හොඳ අතට හැරෙනවා. ඒ වගේම සතුටක් ලබන්නට තියෙන එකම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනතාවට. ඒක ජයග්‍රහණය කරනකොට ඇතරම ලොකු සතුටක් භුක්ති විඳිනවා බහුතර ජනතාවක් කියන එක තමයි ඇතරම පේනෙන්නට තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් කියන්නලු තියෙන්නේ මේ ICC විසින් මේ ක්‍රිකට් උන්මාදය ඔන්න පළ කරලා තියෙනවා. අපි දන්නවා ඉතින් ICC සාමාන්‍යයෙන් බලාගෙන ඉන්නේ. ඉතින් ICC තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර, නැත්තං පාලකයා කියලා කියන්නට පුළුවන්. ඔවුන් මේවා බලාගෙන ඉන්නේ. අපි දන්නවා දැන් ලෝකයේ පුරාම ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මේ විශ්ව ක්‍රීඩාව විශේෂයෙන්ම රටවල් 100කට වඩා ක්‍රීඩා කරනවා. ඔබ සාමාන්‍යයෙන් ශ්‍රේණිගත කිරීම බැලුවොත් 100කට එහා පැත්තේ රටවල් තියෙනවා. එතකොට ලෝකයේ රටවල් 100කට වැඩිය ප්‍රමාණයක් මේ ICC සමාජ මාධ්‍ය, ඔවුන්ගේ මාධ්‍ය දිහා බලාගෙන ඉන්නේ. ඉතින් ඔවුන් විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උන්මාදය සම්බන්ධයෙන් අපූර්ව පින්තූර වගයක් දාලා පෝස්ට් එකක් දාලා තිනවා. ඒක සාමාන්‍යයෙන් පැය 5ක් විතර ගියාට පස්සේ දාලා. ඒක ඇත්තටම මේ ලයික් ප්‍රමාණය 36,000 පැනලා ගිහිල්ලා තිනවා. ඒක අති දැවැන්ත පෝස්ට් එකක් බවට පත් වෙලා තිනවා. ඔබ සාමාන්‍යයෙන් ඒක ආශ්‍රිතව බැලුවොත් එහෙම, සාමාන්‍යයෙන් ICC පෝස්ට් බැලුවොත් එහෙම මේ මෑත දවස්වලදී වැඩියෙන්ම ජනප්‍රියතාවයට ලක් වෙච්ච පෝස්ට් එකක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් අර වනිදු හසරංග දෙවන ස්ථානයට පත්වීම, කඩලු 100 ලබාගෙන වේගෙන් කඩලු 100 ලබාගෙන පත් වෙච්ච පෝස්ට් එකේ 24,000ක් විතර තියෙනවා පැය 12ක් ඇතුළත. නමුත් මේ පළකිරීමේ අති දැවැන්ත ලයික් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේක මේ ලෝකේ හැමතැනින්ම මේකට ප්‍රතිචාර දක්වලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ පැය 5ක් ඇතුළත. ඉතින් පැය ගණන වැඩි වෙන්න ඔබට බලා ගන්නට පුළුවන් මේ පටිගත කිරීම සිද්ධ වෙන අවස්ථාවේ පැය 5යි පෝස්ට් එක දාලා 36,000කට එහා පැත්තේ ප්‍රමාණයක් ප්‍රතිචාර දක්වලා තියෙනවා මුළු ලෝකෙම. ඒක තමයි මේකේ විශේෂත්වය. ඉතින් කොහොම හරි මේ ගස් උඩ නැගගෙන තරග බලන එක ගැන තමයි ඔවුන් ඇත්තටම පොඩි ලස්සන වාක්‍යයක් එක දාලා තියෙන්නේ. ඒ කොහොම වුණත් කියන්නට ඕනි මේ අපිට මතකයි අර නේපාලය ලෝක කුසලානයකට සුසුකම් ලබා ගැනීම වගේ තමයි මට මතකයේ තියෙන්නේ. නේපාලෙත් ඔන්න ඔය වගේ ක්‍රිකට් උන්මාදයක් සම්බන්ධයෙන් ලෝකේම ඡායාරූප වගේක් ගිහිල්ලා හැමෝම කතා කරන්නට පටන් ගත්තා. ඉතින් ICC සාමාන්‍යයෙන් ක්‍රිකට් උන්මාද තියෙන තැන් වලට හරි කැමති, ඒවා පෙන්වන්නට ඔවුන් හරි කැමති. මොකද ඔවුන් තමයි මේක ප්‍රවර්ධනය කරන්නේ, ඔවුන් තමයි ලෝකේ වටේම මේක ජනප්‍රිය කරවන්නේ. ඉතින් මේ වගේ දේවල් ඔවුන් හරි කැමති මෙහෙම වෙනවට. ඉතින් ඔවුන් ජාත්‍යන්තරයට නැත්නම් ලෝකයට පෙන්නනවා මෙන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්, දඹුල්ලේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් විශේෂයෙන්ම මෙන්න මේ වගේ කියලා. ඉතින් අපි දන්නවා දඹුල්ලේ සෑහෙන්න ක්‍රිකට් උන්මාදයක් මේ තරඟාවලිය තුළ ඇති වෙලා තියෙනවා. මොකද වසර 6කට විතර පස්සේ ජාත්‍යන්තර තරඟයක් ගියේ පළවෙනි 20 තරඟාවලිය දඹුල්ලේ පැවැත්වෙන. එතකොට නව ප්‍රතිසංස්කරණය කිරීම ටිකකුත් සිද්ධ වුණා එතන. ඒතර පොඩි පොඩි එන්ටර්ටේනින් දේවල් ටිකක් දැන් අලුතින් එකතු වෙලා තියෙනවා. ඉතින් ওই වගේ ගොඩක් දේවල් එක්ක දඹුල්ලේ ප්‍රේක්ෂකයන්ගේ, ඒ කියන්නේ දඹුල්ල සහ දඹුල්ලාවට, මේ අපි දන්නවා දඹුල්ලේ තරඟ පැවැත්වෙනකොට සමහරක් වෙලාවට කොළඹින් පවා යන්නට උත්සාහ කරනවා. මම දැක්කා අපේ වීඩියෝ වලම හිතවතෙක් දාලා තියෙනවා ගම්පහ ඉඳලා දඹුල්ලේ යන්න හදලා තියෙනවා, ටිකට් ලැබිලා නැහැ. ඉතින් අපිට කියන්න බෑ දඹුල්ලේම ඉන්න මේ ප්‍රේක්ෂකයන් කියලා. ඉතින් ලංකාව වටේම ඉන්න ආශ්‍රිත ඒ අවට ඉන්න ප්‍රේක්ෂකයන් මෙතන ඇවිල්ලා තරඟ නරඹලා තියෙනවා කියලා පේන්න තියෙනවා. ඉතින් ඔබ තරඟ නරඹන්නට ගියා නම් දඹුල්ලේ පළවෙනි තරඟ දෙක මම දන්නවා යම් කිසි ප්‍රමාණයක්
අනිවාර්යෙන්ම තරඟ නර්මන්නට යන්නට ඇති. ඉතින් කොයි පළාතේ ඉඳලාද ගියේ කියලා කමෙන්ට් කරන්න පුළුවන්. එතකොට අපිට හිතා ගන්නට පුළුවන් කොහේ 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 ප්‍රදේශ වලින් කොහේ ගම් වලින් පළාත් වලින් නගර වලින් මේ තරඟ දෙක බලන්නට ගියාද කියලා. ඉතින් ඔබට කමෙන්ට් කරන්න පුළුවන් ගිය පළාත අපි බලමු හොයා ගන්නට පුළුවන් අනික් කට්ටියටත්. එතකොට දඹුල්ලේ විතරක් ප්‍රේක්ෂකයෝ විතරක් නෙමෙයි මෙතන ඉන්නේ ලංකාවේ හැමතැනින්ම මේ තරඟ නරඹන්නට ගියා කියලා. ඉතින් කොහොමරි දැන් ජාත්‍යන්තරයට වැඩේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ICC හරි කැමති මේ ක්‍රිකට් උන්මාදයට. මොකද ලෝකයේ වටේ මේව පෙන්නලා ක්‍රිකට් ප්‍රවර්ධනය කරන්න පුළුවන්, ක්‍රිකට් ප්‍රචාරය කරන්න පුළුවන්. මේව තමයි උන්ට වැදගත් වන්නේ. ඉතින් ලංකාවේ සමහරුන්ට මේක ටිකක් දිරවන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රේක්ෂකයන් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය කරනවා බලන්න තමයි අපි උත්සාහ කරන්නේ. පරාජයට පත් වෙනවට අපි කොහොමඩවත් කැමති නැහැ මොන රටක් ඉදිරියේ වුණත්. ඉතින් මේ රටවල් ඉදිරියේ ජයග්‍රහණය කරා වගේම ප්‍රබල රටවල් ඉදිරියේ ලෝක කුසලාණෙන් එහා පැත්තේ තියෙන ප්‍රබල තරඟාවලි ඒවත් ජයග්‍රහණය කරනවා නම් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් විදිහට අපේ එකම ප්‍රාර්ථනීය වෙන්නේ කියන එක තමයි කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.